ආචාර්ය ඕමල්පේ සෝභිත හාමුදුරුවන් කරන ප්‍රකාශයක් පිළිබඳව අපි අවධානය යොමු කරමු. පවතින අදූරදර්ශී අමනෝඥ පාලනයේ වෙනසක් සිදු යුතුයි. අජිත් ලාල් ශාන්ත කොළොන්නේ නානායක්කාරී කලිය වර්තමානයේ පවතින අදූරදර්ශී අමනෝඥ අඥාන පාලනයේ වෙනසක් සිදු යුතු බවත් මේ පාලකයන් බලයට පත් කිරීමට ජනතාවට උපදෙස් දුන් භික්ෂූන් වහන්සේලා පෙරමුණගෙන ජනතාව විඳින පීඩාවෙන් මුදා ගැනීමට පාලකයන්ට උපදෙස් දිය යුතු බවත් ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කළා තියෙනවා. උන්වහන්සේ මේ බව කියන්නේ 74 වසරක සාපේ නිමා කරමු ජනතාවාදී පාලනයක් ගොඩනගමු යන මැයින් ඇඹලිපිටියේ ඔරලෝසු කණු අසලදී භික්ෂූන් වහන්සේලාගේ සත්‍යග්‍රහයක් අරඹමින් අර්බුදයට හේතුවක් පැහැදිලි ජනතාව ප්‍රත්‍යත්ති පීඩාව හමුවේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම මහා සංඝරත්නයේ යුතුකමක් හා වගකීමක්. අද ඇඹලිපිටියේ මහා සංඝරත්නයේ මේ කරන්නේ යුතුකම සහ වගකීමයි. මේ අර්බුදයට විස්තුමක් පේනතෙක් මානෙක නැහැ. රටේ විධායකයට අධිකරණයට සහ ව්‍යවස්ථාදායකට උපදෙස් දෙන්නයි භික්ෂුන් වහන්සේලා මේ ආකාරයෙන් රැස්වන්නේ. භික්ෂුන් වහන්සේලා ඔවුන්ටත් රජයටත් කළ යුත්තේ කුමක්ද යන්න අනුශාසනා කිරීමට සූදානම් වින් රට පුරා තැනින් තැන මේ ආකාරයට රැස් වෙලා ඉන්නෝ. මේ අවස්ථාවේ මහානායක හිමිවරුන්ට දෝෂාරෝපණය කරන සාබද්ද ක්‍රියාවනුත් ජනතාව අතර සිද්ධ වෙනවා. එහෙම කරන්න එපා. උන්වහන්සේලා මේ අර්බුදයට වක්කිය තුනේ අපි උන්වහන්සේලාගෙන් අනුශාසනා ගන්න කටයුතු කරමු. ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ මේ රජයේ බලයට පත් කරන්න 69 ලක්ෂයක් ජනතාව කටයුතු කළේ මේ රටේ භික්ෂු බලවේගය නිසා කියන එක අවිවාදාත්මක සත්‍යයක්. ජනතාව භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීම ඉටු කළා. දැන් එහෙමනම් ජනතාවගේ බලාපොරොත්තු ඉටු නොකරන රජයක් කමුවේ ජනතාවගේ පැත්ත නොගෙන ඉන්න භික්ෂුන් වහන්සේලාවට හැකියාවක් නැහැ. දැන් වැඩේ වැරදුනා කියලා භික්ෂුන් වහන්සේලාට පැත්තකට වෙලා ඉන්න පුළුවන් කමක් නැහැ. ජනාධිපතිවරයා ප්‍රමුඛ බලධාරීන් ඉදිරියට ඒ ස්වාමින් වහන්සේලාම පැමිණ අදාළ අනුශාසනා කළ යුතුයි. ජනපති අගමැති කැබිනට් ඇමතුරුන්ට මේ අවස්ථාවේ ජනතා බලාපොරොත්තු ඉටු කළ යුතු බවට අනුශාසනා කළ යුතුයි උන්වහන්සේ සඳහන් කරනවා. මේ උන්වහන්සේ සඳහන් කරන්නේ මේ පාලකයන් බලයට පත් කිරීමට පෙරමුණගත් භික්ෂුන් වහන්සේලා දැන් කළ යුතු කාරණාවත් එක්කලයි.